Cookie Tashi YouTube channel Katalava Adarim Pilikanama Adamamala Tarangawe Faluda Niveradiva Ketaridim Hadaka Namitiha Faluda Kiane Godakai Bona Kamati Bhimak Tapu Palamu Godak Rasata Ketaridim Hadaka Nikoma the Kela Avashidrava description box Kedda Latino like Adbalana Mason Hamagarantino Cassata Mayo Supermarket Sola Milati Kanatiana Ivagame Kirala Kanat Pulang Adamudalagata ඊළඟට රතු පාට ජෙලි පැකට් එකක් අවශ්‍ය වෙනවා. කොළ පාට ජෙලි එකත් ඔයාලට පුළුවන් කැමති නම් mix කරලා ගන්න. ඊළඟට මේකට මම fresh milk අරන් තියෙනවා. දෙන්නෙකුට හදන නිසා fresh milk වලින් මිලිලීටර 300යි ගන්නෙ. දැන් මෙතන මම අරන් තියෙන්නේ vermicelli කියන noodle එක. මේ noodles එක තමයි faluda එකට අපි දාන්නේ. රටින් ගෙන්නන එක ටිකක් මිල අධිකයි. අපේ රටේ හදන brand එකක් තියෙනවා. එකෙන් ගන්නවා නම් ගොඩාක් අඩු මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. තියෙන්නේ sherbet syrup එහෙම නැත්නම් rose syrup කියන එක මේකෙන් තමයි faluda එකේ රස වගේම පාට ගන්නෙ ඊළඟට අවශ්‍ය වෙනවා vanilla ice cream මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ faluda එක හදන්න මුලින්ම මම jelly එක set කරගන්න යන්නේ jelly packet එක මේ වගේ පැතලි අඩියක් තියෙන භාජනයකට දාගෙන ඒකට උණු වතුර කවලම් කරලා දිය කරගන්නවා උණු වතුර ගනෙද්දී පැකට් එකේ සඳහන් කරලා තියෙන මිලිලීටර ගානට මිලිලීටර 50ක් අඩුවෙන් තමයි මම එකතු කරේ ටිකක් පැණි රසට හදා ගන්න ඕන නිසා දැන් ජෙලී එක හොඳට කවලම් කරගෙන නියුණට පස්සේ ශීතකරණයේ අට කොටසට දාලා ජෙලී එක සෙට් කරගන්න ජෙලී එක සෙට් වුණාට පස්සේ වර්මසිලි වලින් මම දෙන්නෙකුට අවශ්‍ය ප්‍රමාණයක් මේ වගේ භාජනයකට එකතු කරගත්තා ඊළඟට ඒකට උණු වතුර ටිකක් දාලා පියන වහලා විනාඩි 10ක් විතර තැම්බෙන්න තියෙනවා මේ තියෙන කස කසායට ඒකෙන් මම මේස හැඳි දෙකක් අරගෙන පෙඟෙන්න වතුර ටිකක් එකතු කරගෙන ඒකත් විනාඩි 5ක් විතර තියලා තියෙනවා ඊළඟට මම fresh milk ගත්තා මිලිලීටර 300ක් දෙන්නකට අවශ්‍ය ප්‍රමාණයට ඒකට මම sherbet syrup වලින් මේස හැඳි 3ක් එකතු කරගෙන කවලම් කරගන්නවා fresh milk එක cool පිට තමයි ගන්න ඕනේ දැන් ජෙලි එක හොඳට සෙට් වෙලා තියෙන්නේ මම මේක දැන් මේ වගේ තීරු වලට කපලා අනිත් පැත්තටත් හරහාට කපලා පොඩි කොටු කෑලි වලට කපා ගන්නවා ඒක නිසා තමයි මම පැතිලි භාජනයක ජෙලි එක සෙට් කරගන්න කිව්වේ faluda එක සර්ව් කරන වෙලාවෙම තමයි හදන්න ඕනේ මොකද ඒක කූල් පිට දෙන්න ඕනේ අයිස්ක්‍රීම් ජෙලි දාලා තියෙන නිසා දිය වෙන්න බලනවා දැන් මම නූඩල් එකක් තැම්බුණාට පස්සේ වතුර බේරලා අරන් තියෙනවා මේ තියෙන්නේ කස කසායට ඒ ටිකක් හොඳට පිඟිලා තියෙනවා ඊළඟට මම ෆලෝඩ් එක හදාගන්න යන්නේ මේ වගේ උස වීදුරුවක. එතකොට ලේයර්ස් අපිට පේනවා ලස්සනට තියෙනවා. මුලින්ම sherbet syrup වලින් මේස හැඳක් එකතු කරගෙන ජෙලි කෑලි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊළඟට ඒකට වර්මසිලි වලින් තේ හැඳක් එකතු කරගන්නවා මේ වගේ. ඒක උඩට කස කසායට ටික එකතු කරගෙන මේස හැඳක් ඒක උඩට sherbet syrup වලින් ටිකක් දාගන්නවා. දැන් මම fresh milk ටික එකතු කරගන්නවා. වීදුරුව වැහෙන ගානට එකතු කරන්න එපා. අඟල් එකහමාරක් විතර ඉඩ තියලා fresh milk එකතු කරගන්න. ඊළඟට නැවතත් jelly ටිකක් එකතු කරගෙන ඒ ටික උඩට ice cream එකතු කරගන්නවා. vanilla ice cream තමයි සාමාන්‍ය faluda එකට දාන්නේ. දැන් ඔයාලා කැමති නම් මේ විදිහට sherbet syrup ටිකක් එහෙ ගන්න පුළුවන්. jelly ටිකක් උඩින් දාගන්න පුළුවන් ලස්සන වෙන්න. ඉතින් මේක හදපු ගමන්ම තමයි බොන්න ඕනි අමුතන්ට පිළිගන්වන්නත් ඕනි හදපු ගමන් මේක දිය වෙන්න බලන නිසා මම තව එකක් හදලා පෙන්නන්නම් මේ වගේ sherbet syrup ටිකක් දානවා ඒක උඩට jelly ටිකක් දාගෙන vermicelli noodles ටිකක් එකතු කරගන්නවා දැන් කස කසායට ටිකක් දාලා නැවතත් sherbet syrup ටිකක් එකතු කරගෙන fresh milk ටිකක් එකතු කරගන්නවා ඒක උඩට කස කසායට ටිකක් හරි ජෙලි ටිකක් හරි එකතු කරගෙන මේ වගේ වැනිලා අයිස්ක්‍රීම් එකතු කරලා sherbet syrup දාලා ඔයාලට පුළුවන් උඩ ලස්සනට හදාගන්න මේ වගේ දිග හැඳක් එක සර්ව් කරන්න මොකද මේක කවලම් කර කර බොන්න ඕන නිසා ඉතින් ඔයාලත් මේ වගේ ගෙදරදීම නිවැරදිව faluda හදලා රස බලන්න අපි නැවතත් හමුමු ඔයාලට සුබ දවසක්